2007 ආරම්භ වෙන T20 ලෝක ස්ලෑන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් තරග වදින්නේ කෙන්යා කණ්ඩායම එක්ක තරගයට. මේ තරගය නම් තරගයට සෙල්ලම් කළ ක්‍රීඩකයන්ට වගේම තරගය නරඹපු ප්‍රේක්ෂකයන්ටත් අමතක වෙන එකක් නැහැ. මේ තරගය වාර්තාගත තරගයක් විදිහට තමයි කාලයක් යනකම් සටහන් වෙලා තිබුණේ. තරගයේ කාසිවාසී දිනපු කෙන්යා නායක ස්ටීව් ටිකලෝ ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් පන්දුවට පහර දෙන්න ආරාධනා කරනවා. ඒ ආරාධනයේ හිස මුදුනින්ම පිළිගන්න ශ්‍රී ලංකා කණ්ඩායම කෙන්යා පන්දු යවන්නන්ට දිගට හරහට ප්‍රහාර එල්ල කරන විදිහ තමයි ශ්‍රී ලංකා ඉනිම පුරා අපි දකින්නේ. සන ජයසූරිය ලකුණු 88ක් ලබා ගන්න පන්දු 44කට විතරක් මුහුණ දීලා 6 පාර 4කුත් 4 පාර 11කුත් එක්ක සනත්ට නොදෙවෙනි ප්‍රහාරයක් එල්ල කරන නායක මහේල ජයවර්ධන පන්දු 27කදී ලකුණු 65ක් ලබා ගන්න සමත් වෙන්නේ 6 පාර 2කුත් 4 පාර 9කුත් එක්ක. ওই විදිහට සනත් මහේලගේ සුපිරි ප්‍රහාරයක් සංගා ලබා ගන්න ලකුණු 30ත් එක්ක ගොඩ නැගින ශ්‍රී ලංකා ඉනිමට කදිම අවසානයක් දෙන්නේ ජහන් මුබාරක් එල්ල කරන ප්‍රහාරය එක්ක. 6 පාර 5කුත් 4 පාර 3කුත් එක්ක මුබාරක් ලකුණු 47ක් ලබා ගන්න සමත් වෙන්නේ පන්දු 13කට විතරක් මුහුණ දීලා. මේ විදිහට එල්ල කළ ප්‍රහාරයක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු අර 20 අවසන් කරන්නේ ලකුණු 260ක් අරගෙන. කෙන්යා පන්දු යවන්න දැඩි ප්‍රහාරයකට ලක් වෙද්දී තෝමස් ඔඩොයෝ විතරක් පන්දු අර 3කදී ලකුණු 14කට උපුල් තරංගගේ කඩුල්ල දවා ගන්න සමත් වෙනවා. ලකුණු 261ක ඉලක්කය හඹා යන එන කෙන්යා කණ්ඩායම ලබා ගන්නේ ලකුණු 88ක් විතරයි. පන්දු 3ක් ඉතිරි වෙලා තියෙද්දී කෙන්යාව සියලු විකට් අහිමි කරගනිද්දී ඇලෙක්ස් ඔබොන්ඩා ගරාවැට්ටු කෙන්යා ඉනිමට ලකුණු 21ක් එකතු කරන්න සමත් වෙනවා. පන්දු වේදී වාස් කඩලු දෙකකුත් මාලික ඩිල්ෂාන් කඩලු දෙක බැගිනුත් දවා ගන්න සමත් වෙනවා. පිටිනුත් ලකුණු 88ක් අරගෙන කඩුලකුත් දවාගත්ත සනත් තමයි තරගයේ වීරයා බවට පත් වෙන්නේ. ওই විදිහට තමයි වාර්තාගත අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක ස්ලාන ගමන ආරම්භ කරන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නෑ උදේ සම්පූර්ණ තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.